ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවා දවස් 7ක් වගේ පුංචිම පුංචි කාලයක් ඇතුළත කෙට්ටු වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් අරගෙන ඒ විතරක් නෙමේ මම කියලා දෙනවා මේක කල් තියාගෙන භාවිතා කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන විදිහට හරියටම දවස් 7ක් කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්තම් පල්ලේ රතුපාටින් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අපි එහෙනම් බලමු වීඩියෝ එක අපි මුලින්ම බලමු මේක හදා ගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මේ තියෙන්නේ පැය 6ක් ලුණු වතුරේ පෙඟෙන්න දාපු ගොරක මේ විදිහට ඔයාට පුළුවන් හදන්න කලින් ලුණු වතුරේ පෙඟෙන්න දාන ගොරක ටික ඒ වගේම මහදුරු කබලේ බැදලා කුඩු කරලා අරගෙන තියෙනවා දැන් අපි බලමු මේක කොහොමද අපි හදාගන්නේ කියලා මේ විදිහට සෝදපු ගොරක ටික මැටි භාජනයකට එකතු කරලා වතුර අඩු කෝප දෙකක් විතර එකතු කරගන්නවා අනිවාර්යයෙන්ම මේක තඹ ගන්න මැටි භාජනයක් එකතු කරගන්න ඊට පස්සේ ගින්දර මැදෙම මට්ටමේ තියලා ගොරක ටික හොඳින් තැම්බ ගන්න ඕනේ. ඉතින් මේ ගොරක ටික තැම්බෙන්න විනාඩි 20ක් විතර යනවා. මේ ගොරක ටික අපි හොඳටම තැම්බ ගන්න ඕන. අතේ පොඩි වෙන ගන්නට. ඉතින් මට නම් මේක තැම්බ ගන්න විනාඩි 20ක කාලයක් විතර ගියා. ඒ අතරතුර ඔයාට පුළුවන් මේක හදලා වෙනම භාජනයකට දාගන්න එක ලෑස්ති කරගන්න. මේ තියෙන විනාඩි 20ක් ගියාට පස්සේ අපි දාපු වතුර ටිකත් හොඳින් හිඳිලා තියෙනවා. පොඩ්ඩක් විතර ඉතුරු වෙන්න. ඊට පස්සේ මම මේක ලිපෙන් ඉවතට අරගත්තා මේ තියෙන්නේ අපි තඹගත්තු ගොරක ටික මේ වගේ වතුර චුට්ටක් තිබුණාට කමක් නැහැ ඒකත් එක්කම අරගන්න ඊට පස්සේ අපි මේක බ්ලෙන්ඩර් කරගන්න ඕන මේක රස්නේම් බ්ලෙන්ඩර් කරන්න එපා ටිකක් නිමුණාම් බ්ලෙන්ඩර් කරන්න ගොරක ටික බ්ලෙන්ඩර් කරගන්න කොටත් හොඳට ක්‍රීම් එකක් වෙනකම්ම බ්ලෙන්ඩර් කරගන්න ඒක ගොඩාක් වැදගත් මොකද අපි හදාගන්න පානයට එතකොට මේ සේරම ගුණය එකතු වෙනවා මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්තු ගොරක ටික ඔයාලට පේනවා ඇති හොඳට කුඩු වෙන්නම බ්ලෙන්ඩර් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඔයක් හෙට්ටු වෙන්න ගොඩක් දේවල් කරන්න ඇති. ඉතින් මේ ක්‍රම අතරින් මේක ගොඩාක්ම සාර්ථක ක්‍රමයක්. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් මේ හරිම විදිහට මේක හදාගෙන ඉක්මනින්ම කෙට්ටු වෙන්න කොටින්ම කියනනම් දවස් 7ක වගේ කාලයක් ඇතුළත හරියට භාවිතා කරත් ඔයාලට කෙට්ටු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අරගත්තු මහදුරු ටික එකෙන් තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා ගොඩාක්ම වැදගත් දේ තමයි ඔයාලා මේක හදා ගන්නකොට කිසිම විදිහකින් යකඩ හැඳි භාවිතා කරන්න එපා පිත්තල හැඳි භාවිතා කරන්න එපා මේ වගේ ප්ලාස්ටික් හැඳක් නැත්තම් ලී හැඳක් භාවිතා කරන්න දැන් අපි ගොරක සහ සූදුරු පේස්ට් එක හදාගෙන ඉවරයි මේ විදිහට වීදුරුවකට තේ හැඳක් එකතු කරලා හොඳින් නටන වතුර එකතු කරගන්න ඊට පස්සේ මේ විදියට විනාඩි 5ක් විතර තියලා ඔයාට පුළුවන් පානය කරන්න මේ පානේ භාවිතා කරන්න ඕන ඔයා රාත්‍රී නිින්දට යාමට පෙර ඒ කියන්නේ රාත්‍රී ආහාර ගත්තටත් පස්සේ ඔයා මේ පානේ දවස් 7ක වගේ කාලයක් එක දිගටම භාවිතා කළා ඊළඟ සතියේ ඉඳලා ඔයාට පුළුවන් දවසක් කර දවසක් භාවිතා කරන්න මේ තියෙන්නේ මම හදාගත්තු ගොරක පේස්ට් එක මේ විදියට ඔයාට පුළුවන් මේක වීදුරු භාජනයක දාලා මාසයක් දෙකක් වුණත් භාවිතා කරන්න හැබැයි ඉතින් මේක අනිවාර්යයෙන්ම වතුර එකතු නොවෙන්න වීදුරු භාජනයකට දාන්න නැත්නම් පුසල්ලන්න බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝකින් තවත් දවසක හම්බෙමු හැමෝටම සුබ දවසක්.